රොයිටර් පුවත්සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ආර්ථික සැලසුම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. No, we know it's going to be difficult. That's why we are looking at relief, at least a two-year relief program. There'll be interim budget. We cut off all the development work and put more money in. One is to ensure that we can pay the higher interest rates, and secondly, to ensure that there's more money for the affected people. But that alone won't do. We have no rupee revenue, and now we have to print another trillion rupees. So you can see how inflation is will have an impact. මේ අතර නිශ්චිත සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍ය ප්‍රදානයන් ලබා දීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කටයුතු කරමින් සිටින බවයි. ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීම වෙනුවෙන් නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් ශ්‍රී ලංකාව සකස් කළ යුතුයි. ඒ සඳහා දැනටමත් අනුමත කර ඇති ඇතැම් මූල්‍ය ව්‍යාපෘති නැවත සමාලෝචනය කර එම මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙන්ම දිළිඳු ජනතාවට සහන ලබා දීම, ගොවින්ට හා කුඩා ව්‍යවසායකයන්ට සහන සැලසීම යන අංශ කෙරෙහි යොමු කිරීම වැදගත් බවයි ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර ජාත්‍යන්තර සංවිධානය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පව මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග දුරකථන සංවාදයකට එක් වුණා. අසාමාන්‍ය දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට එය ජය ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බවට සමන්තා පව මහත්මිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික වී තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සහරා හෝල්ඩන් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූ බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා සහාය ලබා දීමට කටයුතු කරන බව මහකොමසාරිස්වරිය මෙහිදී අවධාරණය කර තිබෙනවා.